බුද්ධ පූජාවට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ පවා මස් මාංශ පූජා කරලා තියෙනවා. ඒක බුද්ධ පූජාවට ඒවා තිබ්බා කියලා. දැන් බුදුරජාණන් වහන්සේට ඒ වගේ දෙයක් තිබ්බොත් එහම අයියෝ මේවා මේ අයින් කරන්න මම ඕවා වළඳන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඒව එහෙම කියනවාද? බුදුරජාණන් වහන්සේ රාගේ දුරු කළා, ద్వේෂේ දුරු කළා, මෝහේ දුරු කළා. රාග දේශ මොහ වලින් නිදහස් වුණා. අරහං. බුද්ධ පූජාව සත්තුන්ට දුන්නාට කමක් නැද්ද? කියලා වගේ අදහසක් තියෙනවනේ. දැන් බුදුරජාණන් වහන්සේට පූජා කරපු දෙයා සතේකට තිබ්බා කියලා බුදුරජාණන් වහන්සේ කිපෙයිද? බුදුරජාණන් වහන්සේට තරහායයිද මට පූජා කරපු දේ යන කුරුල්ලන්ට දාලා කියලා? එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ නිකිලෙස්. බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ. අන්න තමන් බුදු ගුණ ගැන පැහැදිලිද කියන එක දැන් බලන්නේ නැහැටි. ඒකයි ඒ නිසා බුද්ධ පූජාව තැන්පත් කළා, ඒක ඉවත් කළා. දැන් සමහර අය දැන් අපි කියමුකෝ ගොඩනැගිලිවල මේ ඔය තට්ටු නිවාසවල ජීවත් වෙන එකට ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ මිනිසුන්ට ඒවා වලේ දාන්නත් බෑ, කුරුල්ලන්ට ලෑලි ගහලා තියන්නත් බෑ. ඉතින් ඒ මිනිස්සු එක ඩස්ට්බින් දානවා. වැරදිද? ඒකයි. ඉතින් ඒ නිසා ඒව අවස්ථානුකූලව තීරණ ගන්න. හරි දැන් මේ මිතන්නකෝ. දැන් සංගෙදර දානයක් තියෙනවා. ඒතර සංගයාට දානේ පූජා කළා, සංගයා වළඳලා ගියාට පස්සේ ඉතුරු ඒවා කොටසක් ඩස්ට්බින් දානවා. ඉතුරු කොටසන් මිනිස්සු පාවිච්චි කරනවා. එහෙමනේ මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. ඒ වගේ බුද්ධ පූජාවට තිබ්බේක ඒ අවස්ථානුකූලව කටයුතු කරන්න. අර සමහර අය බුද්ධ පූජාව පස්සේ කණ්ඩ පුරුදු වෙලා තියෙන පිරිසක් ඉනෝ. ඒවනම් එච්චර හොඳයි කියලා කියන්න බෑ. ඒක මොකද ഇതുට තමන් බුද්ධ පූජාව නැවත පස්සේ කණ්ඩ පුරුදු වුණොත් එimhe දාන බෙදෙනකොට තමන්ම හිතලා මම මස් කන්න කැමති කියලා වෙනදට වැඩිය එකට මස් කෑලි දෙකක් දාන්න. මොකද අවසානයේ ආයේ තමන් ලැබෙන බව දන්න නිසා. ඒ වගේ ඒවා හොඳ නැහැ.